එකන මම මේ කියන්නේ කුමුදු කියන සමාජ ක්‍රියාකාරිනිය නෙමෙයි මේ කුමුදුගේ මේ සාහිත්‍ය කෘතිය තුළ මම හිතන්නේ කුමුදු පොඩි ආතල්යක් ගන්නවා කියලා විතර. ඒ ආතල්ය කියලා කියන්නේ යම් කිසි විදිය ලුක්තිමය අපි කියන්නේ ඒ කියන්නේ කුමුදුගේ තියෙනවා යම් කිසි ලිබිඩන ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනය කරනවා අපි මේක පැටලෙනවා. හැබැයි ඉතින් වැදගත්කම මේක පැටලෙන්නේ සමාජ ඉතිහාසයක් ඇතුළේ. කුමුදු ආපු ඉතිහාසයක් තියෙනවා. ඒක විශාල සමාජ ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ කොටසක් අපි බැලුවා මම හිතන්නේ කලින් කුමුදුගේ කලින් චිත්‍රපටිය අපි බැලුවා. මේකේ ඊළඟ කොටස මේ අපි චිත්‍රපටියක් බලමු කියලා දැන් මට හිතෙන්නේ. මේක මේ සාහිත්‍ය සමාජ විශ්ලේෂණයක් කර කර යනවා නෙමෙයි. හරි. ඒ සිනමාවත් එහෙමයි. සිනමාවේ මූලික දේ වින්දනය. මේ අපිට වින්දනයක් දෙනවා. ඒ වින්දනේ ඇතුලේ අපිට ඒක සමාජ ඉතිහාසයේ අඳුම කුඩුම අහුවෙන. දැන් උදාහරණයක් ගත්තොත් මේ හොත ආරම්භ වෙන්නේ 88-89 විශාල ඛේදවාචක විශාල මිනිස් පරම්පරාවක් පොළොවයට බලලපු ඉතිහාසයක ආරම්භය. හොත ඉවර වෙන්නේ 2009 ප්‍රභාකරන්ගේ මරණය සහ ඒකත් එක්ක ලංකාවේ දකුණේ සිංහල බෞද්ධ ජනතාව කිරිබත් කාලා ෆුල් ආතල් එකක් ගත්තේ. ඔන්න බලන්න ආරම්භය. ඒකේ පටන් ගන්න එහෙම මේ පොත ආරම්භ වෙන්නම ඉතින් කියලා පටන් ගන්න. ඉතින් 88-89 ඉතාම අවිනිශ්චිත කාලයක නිමාව සටහන් වුණේ 90 අවුරුදු යනදී. රජ විජේවීර ඝාතනය කිරීමෙන් පසු කැරල්ල නිමාව වුණු බව ප්‍රකාශ කළා. අත්තරංගුවටපත් පොල්ලෝ කෙල්ලෝ බාර වෙච්ච පොල්ලෝ කෙල්ලෝ තැන් තැන් වල කඳුරු වල ගාල් කෙරුවා. ඕක තමයි ආරම්භය. ඊට පස්සේ බීෂණය 88-89 යාට පුතේ නිතරම කියනවා. ඒකට බීෂණය කියනවා කැරල්ල කියනවා. රයිට්. ඊට පස්සේ හොත ඉවර වෙන්නේ. මෙන්න මෙතන. හොත ඉවර වෙන්න හරි වැදගත්. මම හිතන්නේ ඒක වැදගත් කියලා මම කියන්නේ යා. ඒ කියන්නේ කුමුදුගේ එක ඔතෙන්ටික්. ඒ කියන්නේ අපි කියන්නේ කියන්නේ සාහිත්‍ය කෘතියක වැදගත්ම දේ මම හිතන්නේ ඒ සාහිත්‍ය විශ්ලේෂණය කරන්න යන එකට වඩා. රයිට් ඒ අපි කරන්නේ ඒක විශ්ලේෂණය, ਵਿਚාරය. ඒතර ਵਿਚාරය කියන්නේ ටිකක් තම වැදගත් බරසාර දෙයක්. හැබැයි ඊට කලින් තියෙනවා තව ලැන්ග්වේජ් එකක්. ඒ ලැන්ග්වේජ් එක තමයි මම හිතන්නේ වැදගත්. ඒක මම හිතන්නේ ඔතෙන්ටිසිටි තියෙන එතන කියලා. රයිට් ඒ චිත්‍රපටයක් බලනකොට ඒක අහුවෙනවා නිර්ව්‍යාජ ගුණයක්. සත්‍ය රූපී ගුණයක්. රයිට්. ඒක ඒකට අපි එන්ගේජ් කරගන්න. මෙන්න මේක තමයි අපිව නිකන් දැන් උදාහරණයක් ගත්තොත් මේ පොතට ඉතින් විශාල ලංකාවේ ඉන්න මේ ලංකාවේ ඉන්න බුද්ධිමත් ඉන්න කියලා ආචාර්ය මහාචාර්යවරු කියන්නේ අපි කියන්නේ ආචාර්ය මහාචාර්යවරු කියන ඉස්සරහ මෙයන් කියන්නේ කවුද නේ මේ සුල් පෙරර එහෙම ගියා ඉන්දියට කියන්නේ හරි මේ සෙට් එකක් මේකට බහ වැඩිලා මේ පොතට හරි ඉතින් මහා සමාජ විද්‍යාත්මක තාම බරපතල පරිශන කරන අයට ඒගොල්ලෝ ලොකුවට මේක ප්‍රශ්න කරන්න යන්නේත් නැහැ. හැබැයි මේකට පොඩි මොකක්ද කැමැත්තක්. මම කියන්නේ අන්න ඒක විශ්වවිද්‍යාල කතිකාවේ මේ අපි කියන්නේ යුනිවර්සිටි ඩිස්කෝස් කියලා එකක් තියෙනවා. විශ්වවිද්‍යාල කතිකාවේ මොන සමාජ විද්‍යාව මොන මානව විද්‍යාව මොන දෙපාර්තමේන්තු තිබුණත් ඒ දෙකේ මූලික දෙකක් නැහැ. ඒ කියන්නේ මූලික කතිකාව දෙකක් නැහැ. ඒක නැති කරලා තමයි විශ්වවිද්‍යාල කතිකාව හදලා තියෙන්නේ. මොකද්ද? පළවෙනි එක තමයි මේ අපි කියන රිවොලූෂනරි තෝට්. මාක්සිසම් වල ඉඳලා එන ඒ විප්ලවවාදී න්‍යාය එතකොට සමාජයේ ගැඹුරෙන්ම පරිවර්තනය කරන ඒ විප්ලවවාදී න්‍යාය අකඩමියාවට ගාව ගන්න බෑ. ගාව ගන්න පුළුවන් ඕනනම් මේ සයිමන්ට් එකටදී මාක්ස්වාදී අර්ථකථනය ලියන්න කියලා දෙයි. හැබැයි ඒක තියෙන න්‍යායේ ඇත්තටම සත්භාවය ඒ රිවොලූෂනරි තෝට් එක ඒ චින්තනය විශ්වවිද්‍යාල වලට ගාව ගන්න බෑ. විශ්වවිද්‍යාල තියෙන්න බෑ. දෙක අපි කියනවා අපේ සයිකෝඇනලිටික් නැත්නම් ලිබිඩන ඒ රීඩින් නැත්නම් ඒ ගතිකය විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන්න බෑ. ඒක තිබිච්ච හැටි විශ්වවිද්‍යාල කඩන්නට. ඒ නිසා තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ ගිහලා බලන්න ලංකාවේ නම් ලංකාවේ ගොඩාක් විශ්වවිද්‍යාලවල දැන් උඩින් තියෙන සමාජ විද්‍යාව ඔක්කොම යන ශාල මේ වෙන බෑ. ඇතුලේ යන්නේ වෙන ඉගෙන යන්නේ ලිංගික භාෂාව. මම මේක නේද මේ හදාදර පස්සේ ඇතුලේ ඒ බලන්න කොහොම ඒ කියන්නේ ඒ අඳුරු ගුහාවල කොහමද විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ලිංගික ඒක තමයි තේ උඩින් තේන එක බලන්න ඇතුළු කියන දති කියලා අපි ගියොත් ඒ කොරිඩෝ වල අර එමේ ගියොත් මම හිතන්නේ ඒක ලැන්ග්වේජ් එක තියෙන එකද හරි මෙන්න මේ දෙක මට මම හිතන්නේ කුමුදු ටච් කරනවා කියලා මම අර
ඒක රිවොලූෂනරි කියලා කියන්නේ කුමුදුටම හුරුම වෙච්ච විදියකට. පවතින දේත් එක්ක ශරීරයෙන් ගැටීම. ඒ ශරීරයේ ප්‍රකාශනයක් තමයි මේ. ඒක භාෂාව. මම ආය කියනවා ශරීරයේ භාෂාව මොකද බුද්ධියේ භාෂාවට වඩා පහළද උසස්ද කියන එක නෙමෙයි. ඒක විතාල වැදගත් භාෂාවක්. ඒ භාෂාව මම හිතනවා මේක කියලා මිනිහ ඉවර වෙන විදිය තුල කුමුදුගේ අතින් මේ ඔතෙන්ටික් ඒක නේ. ඒක හරි ලස්සන නේ ඔතෙන්ටික් මේ බලන්න. හත ඉවර වෙන තැන. අතරින් තමයි මේ පටන් ගත්තේ. ඒ කියන්නේ වැල්වටි තුරේ උපන් වේල පිල්ලේ ප්‍රභාකරන් එයාගේ ඊළාම් සීනේ වෙනුවෙන් ජීවිතය දීලා තිබුණා. ඊට ටික දවසකට පස්සේ තහනම් සංවිධානයක පුද්ගලයෙක්ව මං කසාද බැලුවා. දැන් එතනින් පස්සේ ඊළඟ චිත්‍රපටියක අවින්නේ. ඒක කොළඹ මතක තුන 2009 පසු ආදර කතාව බලන්න එනවා මම. හරි මං කියන මේක හදගන්න. වාරිකන ලස්ස මේක මහා කතාවක් නෑ කියලා නෑ කියලා අවසාන බාගරගෙන්ගේ මරණය ඒක වෙච්ච විදිය ඊට පස්සේ ඒ දවස්වල විශේෂම අපි දන්නවා 2009 ඒ අවසාන මොහොත ඒක මිනිස්සු සිංහල බෞද්ධ දකුණේ ජනතාව ටීවී වලින් රස විඳපු විදිය right ඒක ගැන යාට හිතන විශ්වෝ එයා ලොකු විශ්ලේෂණ වලට යන්නේ නෑ right ඒක ගැන තියෙන දුක යා කියනවා යාහම මිනිස්සු මැරුණාම මෙහෙම කිලිබක් ගන්න පුළුවන්ද කියලා අහන. එතනින් එහාට ලොකුවට යන්නේ නැහැ යා. ඊට පස්සේ එකම කියනවා ලංකාවේ එකම කියනවා දෙවල ජනතාවට මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. right මම හරි කැමති common sense එක. right ඊට පස්සේ අහනවා ඒ හෘද සාක්ෂිමේ ප්‍රශ්නේ. හරි මේක අපි විසඳගත්තේ නැහැ නේද කියලා. එතකොට මෙන්න මේක ඇතුලේ තමයි මම හිතනවා කුමුදුගේ කියන්නේ කමුදුගේ තියෙන අනුරාගය අනුරාගික භාෂාව ඇතුලෙන් තමයි අපිට අර මන්තර සමාජ පසුබිමේ ඉතිහාසය අහුවෙන්නේ. අර කිව්වා වගේ මම හිතන්නේ 88-89 ඉඳලා ප්‍රේමදාසගේ මරණය ඊට පස්සේ බෝම්බ පිපිරෙවීම ඊට පස්සේ කොළොන්නාව තෙල් ටැංකියට වෙන ප්‍රහාර ඊට පස්සේ ඒක ඇතුලේ හම්බෙන මිනිස්සු ඒක ඇතුලේ හම්බෙන දෙමළ තරුණයන්ගේ ඛේද වාචකයන් ඊට පස්සේ ඒවත් එක්ක තියෙන කමුදුට තියෙන සම්බන්ධය ඊට පස්සේ ඔහොමම ඊට පස්සේ විවිධ හැලහැප්පීම් රසක් ඊට පස්සේ චන්ද්‍රිකාගේ ඇහැ නැති වෙන එක චන්ද්‍රිකා ලස්සනයි කියලා එයා කියනවා. එයා නිතරම කියනවා චන්ද්‍රිකා ලස්සනයි කියලා. චන්ද්‍රිකා ලස්සනයි hina වෙනකොට මාර ගති ඒකම චන්ද්‍රිකාට මොකද බොම්බ දීපේක කියනවා. ඊට ඔහොම කතාවක් එනවා. ඉතින් මම හිතන්නේ මේ කතා ඇත්තටම එයා විශ්ලේෂණයක් කරන්න යන කතාව නෙවෙයි කියලා. මේ නිසා අපි මේක මට හිතෙනවා ඒ නිසාම මේ ඉතිහාසයේ බෑග්ග්‍රවුන්ඩ් එක දිහා හරියට නිකන් පොරොස් ගන්නපටි. ඒ කියන්නේ එයා දුවනවා එයාගේ ආතල්ලේක. ඊට පස්සේ ඉතිහාසයේ තිරගත වෙනවා. නිකන් අපි ඒ කියන්නේ අපි ඉතිහාසයේ තිරගත වෙන එක දිහා එයාගේ ඒ කියන්නේ කුමුදුගේ දැක්මෙන් බලනවා. මට ඒ නිසා මේකේ මම මේක නැරටිව් ස්ටයිල් එක. මම කැමති වෙන්නේ මෙන්න මේක වෙන එකක්. මේකට අපි වෙන නැත්නම් මේක නැත්නම් මානව වංශ ලේඛනයක්වත් මේක චරිතාපදාන ආඛ්‍යානයක්වත් දෙවේ. බලන්න මේක මම හිතන කුමුදුගේ සුවා ගැනීමක් සමහර විට.